கார்போஹைட்ரேட். ෘතුවිය මතු පිට වඩා සුලභතම කාබනික සංයෝග වර්ගය. කාබෝ හයිඩ්‍රේට් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අනුපාතය දෙකකට එකවන කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් තිබෙන අණු. කාබෝ හයිඩ්‍රේට් CXH2O5 කාබෝ හයිඩ්‍රේට් CXH2O5 කාබෝ හයිඩ්‍රේට් කාබෝහයිඩ්‍රේටවල පැනුම් ඒකකය මොනෝසැකරයිඩ් සරලසීනි ලෙස හඳුන්වන්නේ මොනෝසැකරයිඩ් ජලයේ තියවන පැනිරස ඉස්පටික මොනෝසැකරයිඩ් ග්ලූකෝස් ෆෘක්ටෝස් සහ ගැලක්ටෝස් ලොව බහුලව තිබෙන මොනෝසැකරයිඩයි ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලක්ටෝස් ග්ලූකෝ ෆෘක්ටෝස් ගැලක්ටෝස් මොනෝසැකරයිඩයි මී තැනිහා ඉදුණු පල තුළ තිබෙනා බහුලම මොනෝසැකරයිඩ් දෙවර්ගය වන්නේ ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් ප්‍රභාසංශ්ලේෂණයෙන් හටගෙන සෛලීය ශ්වසනයෙන් බිඳහෙලා ජීවක්‍රියා සඳහා ශක්තිය ලබා දෙන්නේ ග්ලූකෝස් පළතුරු සීනි ලෙසින් හඳුන්වන පැනිරසයෙන් වැඩිම සීනි වර්ගය වන්නේ ෆෘක්ටෝස් කිරි තුල තිබෙනා ලැක්ටෝස් ජීර්ණයෙන් හටගන්නා පැනිරසයක් නැති එකම එක මොනෝසැකරයිඩ් වර්ගය වන්නේ ගැලක්ටෝස් මොනෝසැකරයිඩ් 92ක් එකතු වී හටගන්නා කාබෝහයිඩ්‍රේට් වර්ගය වන්නේ ඩයිසැකරයිඩ් මොනෝසැකරයිඩ් 92ක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් 90ක් හා ජල 90ක් හටගන්නවා. මේ නිසාමයි ඩයිසැකරයිඩ් 90ක් ජල විච්ඡේදනය වූ විට මොනෝසැකරයිඩ් 92ක් හටගන්නේ.
මොනු සැකරයිඩසේම ජලයේ තියවන පැනිරස ඉස් පටික ලෙසින් පවතින්නේ ඩයිසැකරයිඩ ඒ නිසාමයි ඩයිසැකරයිඩත් සීනි යටතට අයත් වන්නේ මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් ලොව බහුලව තිබෙන ඩයිසැකරයිඩයි මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් මොල් සුක් ලැක් ඩයිසැකරයිඩයි මොල් සුක් ලැක් ඩයිසැකරයිඩයි ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් වෝල්ටෝස් අණුවක් හා ජල අණුවක් හටගන්නවා ඒ නිසාමයි වෝල්ටෝස් අණුවක් ජල විත් චේතනය වූ විට ග්ලූකෝස් අණු දෙකක් හටගන්නේ ග්ලූකෝස් අණු දෙකක් හටගන්නේ ග්ලූකෝස් අණුවක් හා ෆෘක්ටෝස් අණුවක් එකතු වීමෙන් සුක්‍රෝස් අණුවක් හා ජල අණුවක් හටගන්නවා ඒ නිසාමයි සුක්‍රෝස් අණුවක් ජල විච්ඡේදනය වූ විට ග්ලූකෝස් අණුවක් හා ෆෘක්ටෝස් අණුවක් හටගන්නේ ෆෘක්ටෝස් අණුවක් හටගන්නේ අණුවක් හා ගැලැක්ටෝස් අණුවක් එකතු වීමෙන් ලැක්ටෝස් අණුවක් හා ජල අණුවක් හටගන්නවා ඒ නිසාමයි ලැක්ටෝස් අණුවක් ජල විච්ඡේදනය වූ විට ග්ලූකෝස් අණුවක් හා ගැලැක්ටෝස් අණුවක් හටගන්නේ ගැලැක්ටෝස් අණුවක් හටගන්නේ